ඔ සඳාවක් ගෙෙන දවස්සේ උනුසුම් පොත් මුලින්ම ඔබට කියන අයිටයන්ට්‍රෝතිය සමගෙන් මම නිමේශ් චමත් සංකල්ප. මම ගයාලක්ටුවනි අවධාන යොමු කරම ප්‍රධාන පුවත් සිරස් ථල වෙත. ටයිනන්ත ආයෝජකයන් පෙන්විෙන් ශ්‍රීලර්කාවී විශේෂ ආයෝජන හා කර්මර්ථ කලාපයන් ආර්ථිකය ගැන විවාදයකට එන්නයි මංගලකින් මහින්දට ජලත් අභියෝගයා. අශෝබන හැසිරීම නිසා ප්‍රසන්න රණවීර පාගලිමේන්තුූ පර ප්‍රසාද කමිටුවට නවා ශරීප අත්තරැංගුවට ගන්න ඉස්ලාම බාත් ගොන්තුටුපලේ බැහවුමක්. ටයිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රවුත් චාන් ෝචා මහතාගේ ශ්‍රී ංකා සංචාරයේදී දෙනට අතර වෙනඳහා තාක්ෂණික සහයගතාව තවදුරටත් ඉහළ නන්වා ගැනීමට අවධානය යමෝුණ. த்தி ගේ , தை த்திව ගේ ච தி वට வா ක් ගැීම ැ யாාව ලැ. දහස් දහස වසරද නාධපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුබ තයිලන්ත සංචාරේදී කරනලාලද නිිල ආරාධනය පරිදි, තයිලන්ත අක්‍රාමාත්‍යය, ජනරால்ල් ප්‍ර ච්චාන් ෝචා මහතා දෙවීනට පැමිණී ඒ පස්වවේ ජනධිපති කාරයාල වෙ පැමණි තායිලත ග්‍රමාත්්‍යවයා ඉතා උනුසුම් ලෙස ජනාධිපතිතුමා පිළිකත්තා. එහිදී හමුදෞත්ත මාචාර සහ ආචාර වැඩිමර සහිතව තායිලන්ත අක්‍රමාත්්‍යවරයා පිළි කැනීමසිදු කළ. රට යක අතර සුහද තාභාහකින් අනතුරවයි දුවිපාර්ශිවික සසාකච්චා ආරභ කෙරුුණ. ශ්‍රී ලංකාව සහ, තායිලන්තයාාතර වෙළද සමඳතා මේ වන විට සැකියයුතුමත්තමින් වර්ධනවී ඇය අතර, දෙෙරට අර වෙළද පරතය අඩු කරගැනීම පිළිබඳ. දෙෙරට නායකයන් මෙමසාකච්ඡාවේදී අවධහන ජමු කලා තායිලන්ත ග්‍රමත්‍යවර අසාහතිකබූයේ ශ්‍රී ලංකාවේතේ සඳහා. යිලන්තය තුළ ඉදිරයේදී වැඩි අවස්ථාවක් ලබා කැනීමේ හැකිියාවස්වා බැලීමටයි. ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර අවදුතා ගෙවිසුම් හතරකටද දිරටිනාකයන් ඉදිරී අත්සන් තැබුණා. ඩේති උල්ලඟනි කරන පුදගලයන් හෝමාරුවට අදාළ නෛතික ගෙවිසුමකට පළමු අත්සන් තැබුණු අතර, ඇමතිනී තලතාතුකොරල මහත්මේ සහ තායිලන්ත විදේශ කටයුතුතමාත්්‍යබරයා එම කිවිසුමට අත්සන්තැබවා. ර අතර ක්‍රමෝපයික ර්ික හුල් කාරරිත්ව පළිඳ ගවිසුට අමාත්්‍යමලික් සමර වික්‍ර හතා සහ තායිලන්ත නියෝච්ච වෙලින්ඳ අමාත්‍යවරිය අත්සන් තැබීම සිදු කළා. තයිලන්ත රජුවිසින් ප්‍රචලිත කරන ලද, ප්‍රමාණත්මක භාව පිළිබඳ ආර්ථික දර්ශනය බත පදනම්ව තිරසර ප්‍රජාසංවදධන ආකෘතියක් සඳහ වූ ඒකා බද්ධ ක්‍රියාකාරකම් වැඩසටහන පිළිබඳ සහයෝ ගිතා ගෙවිසුමකටද අත්සන්තබීම බිහිතී සිදු කෙරුණා. යින්ත කසෙට් සාර්ට් විශවවිද්‍යාලේ සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය අතර ගිවිසුමකටද එලබුණා. යිලන්තක්‍රාමාතේ ජනරල් ප්‍රචන් ෝච මහතා අග්‍රමමා අති වනිල් වික්‍රමසිංහ හතාද හමුවීසාකච්ඡා පැවැත්වූවා. මෙමහමුබ අද පෙරවර්වේ සේදබූයේ අර්ලීක හමාන්තරේති. තයිලන්ත ආයෝජකැන් වෙනුවෙන් ශ්‍රලං කවේ විශෂආයෝජන හා කර්මාන්ත කලාපයක් පිහිටවීමට මෙහිදී එකඟතාවට පැමිනිිය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට දීපර්ශික සහයෝකින් එක්ව කටයුතු කිරීමටද මෙහිදී එකඟ වෙීති වෙනවා බදුදහමවතින රටවල් වශීෙන් බෞද්ධ සංචාර්කයන් වැඩි වශෙන් ආකර්ෂණය කර ගනීම අවස්ථතාා පිළි බඳවද අවදහරණ කෙරුණා. දෙරතා අතර ආර්ථික සංස්කෘතික හා සසාමාජය සබඳතා ඉදිරීතිී වඩවටාත් වර්ධන කරලීම ඉඩ ප්‍රස්ථාපිළි බඳවද අගමැතිවරුන් දෙපල අදහස් හමාරු කරකත්තා මහ චාය මෛත්‍ර වික්‍රමසිංහම ත්මේ සහ දෙ රටේ මැතියමැතිවරු ැළු පෙරිසක් මෙමවස්ථාව ටෙක්ප සිටිය. තයිල තක්‍රාමාත්‍යවරයා මහනුවර ශ්‍රී දලදාමාලිකේද වැදඳපුදදාකත්තා. නදපතිමයිත්‍රපාල සිරිසන ැතිතුමාද තයිලන්තක්‍රராමත්්‍යවරයා සමග මෙම සංචාරයට එක් වනා. ශ්‍රයි දලදාමාලිකාවේදී යිලන්තාග්‍රராමාත්්‍යවරයා නිල වශෙන් පිනීම දේවඩ නිල් මේේ ප්‍රධීප් නිලඟ දෑල මහතා සිදු කලා. ජනනාති ප්‍රතිමෛත්‍රපාල සිරිසන මැතිතුමාද තයිලන්තක්‍රමත්්‍යවයා සමග ආගමික වතවත්වල නිරබන. තයිලන් තක්‍රමාත්වයා වෙනින් ධන්ත දහතු ප්‍රදර්ශයක්ද පවැත්වනා. ජත්‍යයන්තර ෞ්ධ කෞතුකාරයෙන් දැනබීමටද එමහතා එක් වනා. යිල තක්‍රමාත්‍ය ජනරල් ප්‍රයච්චන් ච මහතා පේරා දෙනිය උද්බිධ උද්‍යානේද සංචාරයක නිරතබුණ. එහි ගල්වෙරලු ශාකයක් රෝපණනය කිරීමටද එමහතා එක් වුණා. ලන්ත ්‍රමත්‍යවරයා අද පස්වර්බේ දිවනින් පිටත්වගේ අතර කටනනායක ගන්ත පොේද ඔහුො පිළිකෙන විශෂිතමමුත්තන්ගේ පර්ව්‍යන්ත ෙත්ත කැඳවා කියෙනනගේ අමාත්්‍යයති ක්මාර පන මහතායි. එහිදී තයිලන්ත ග්‍රමත්්‍යවරයාගේ සංචර, චාය රූප සහ වේඩිය දර්ශන ඒ මහතාවෙත ලබාදීම ප්‍රෝෘ්ති දෙපාර්තමෙන්න්තුවෙන් නෙල හරින් සිදු කලා. අනතුර තයිල්ලන්ත ග්‍රමත්්‍යවරයා ඇතුළු දත පරිස පිටත්ව කියයා. ල් ිසූත්‍රයා අනුව වාසහිමි වන්නේ ජනතාවට බව අමාත්‍ය මංගල සමර විරමහතා ප්‍රකාශ කරනවා. තෙල් මිලහාරටේ ආර්ථිකය ගැන තැන තැන විකෘති ප්‍රකාශ කරන්නේ නැතිව හැකිනම් තමන් සමඟ වි්‍යවාධයකටනලෙස පාර්ලිමේතු මන්ත්‍රීමහින්දරජපක්ෂමහතාට අමාත්‍යවරයා අද යළත් අභියෝග කලා. ඒ මුදල් අමාත්‍යංශයේ පැවති මාත්‍ය හුවකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා යලිවතාවක් පඳුඩු අස්ස ඉඳගැන අපේ රජයට ගල්ගහනවා සුපුරුදු පරිදි බොරු කිය කිය ජනතාව නොමගෑවන්න හදනවා. ඊය හඳුන්වාදන ලද මිලසූත්‍රය සම්බන්ධෙන් සම්පූර්්නෙෙන්ම විකෘති වූ ප්‍රකාශයක් නිකුට් කල්ලා තියරු. ඉටපු මුදල් ඇමත්තුමට මතක් කරන්න කැමති අපි මිලසූත්‍රයානුව පසුගියදා වැඩිකරපු පෙට්‍රල් මිලගත්තත් මහින්ද රාජපක්ෂ මේරට අපට බාර දෙෙනකොට තිබන මිලට වඩාඩු. දෙදස් පහලවේ ජනවාරිමාස වෙනකොට පෙට්‍රල් මිල තිබුණේ එකසිය පණහකට. ආඩ තවමත් ඒ අඩුයි රුපියල් එක සය හතලිස් පහයි. ඇතවසෙන්ම අපි හඳුන්වා දීලතියන මිලසූත්‍රයනුව ඉදිරියේදී. බොරතල් අඩුවෙනවා වැඩිුවෙනවා ඩොලරේ අඩුවෙනවා වැඩුවෙනවා. වැඩිුවෙන් අවස්ථාවල මෙෙන්ම අඩුවෙන් අවස්ථාවල වාසියයිමන් ඉදිරියට ලැබෙන්න්නේ මිරටේ ජනතාවට. රජපක්ෂ උන්න්නහ මේ රට පාලනය කාලෙ තෙල්මල ඩොර් පනස් පහට බැස්ස වෙලෙත් දෙදස් දාහතර වෙනොකොට දුන්නේ එකසිය පනහට අනු අත තියනකොට දුන්න එකසිය පනස් හ හැටාටට තියනකොට දුන්න එකසිය පනහ හතලිස් හයට තියනකොට දුන්නේත් එකසිය පරහට. ඒක කියන්නේ ඒ රජය විසින් ජනතාවට ලබාදිය යුතු ඒත් තෙල් අඩුවීමේ සහනයවත් එතුමා ලබා දෙන්නේ නැතුව අද ජනතාව නොමගැවන්න බොරු කියන. එතුමාගේ සමේදී තමයි එ රාත්‍රියකද ඩොලරේ අගේ රුපියල් දාහතකින් වැඩිය වුණේ. අද ඇතවස් එම මේ තත්ත්වයට හේතුව වෙන්නේ විශේෂයම් මෙමරිකන් ඩොලරේශක්තිය අපගේ අඩු පාඩුවක් නිසා නෙමේ අ එහෙමනන් මහින්ද රාජපක්ෂමන්ත්‍රීවරයා වගේ ජේෂ්ට දේශපාලන්නේ ඉතාමත්ම පහත් අන්දමින් නිවට අන්දමින් ජනතාව නොමගැවීමට කටයුතු කිරීම ගැන මම කඩගාතු වෙනවා මම අළිුවතාවක් කිටපු මුදල් ඇමැතුමාට කියන්නේ අඳුරුවස්ස ඉඳගෙන ගල් ගහන් නැතුව. අපි දෙන්න මුහුණට මුහුණ හමුවෙලා මේ ප්‍රශ්න අපි කතා කරගෙන ජනතාවට ඇත්ත නැත්ත මොකක්ඩ කියල දැනගන්න අවස්ථාවක් ලබා දෙමුයි කිය. පලමිතු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පාලමින්තුවිදී, ශෝබන වචන ප්‍රකාශය කරමින්, සේංකහලේ රගණනයාමට උත්සාකරීමේ සිද්ධිය සම්බන්ධය, ඒ මහතා එලිමින සනදා දින රපසාද කමිටු හමුවට කැවීමට තීරණය කරත වෙනවා, කතානායකරට තර්ජනක කමින් බැබැඳු බවට පළමිතු මන්ත්‍ර විමල් විවශ මතාද චෝත එ එලබුණ. ඒ මේ රහ සමන්තමක් ඔබමගේ මොක පරිසාරගන්න ඉතාමක් කත විජර කතාගන්න. මුළු සබාටම පාසන යට ඇතුරන බතුම පොතුම ලජයි ට න ඇතරීම ග. විජිකලා මහේෂවර මන්ත්‍රීවරියගේ ප්‍රකාශයක් සම්බදධයෙන් පසුගේ තුන්වනදා පාර්ලිමෙන්න්තුවේ උනු සුම්තත්වයක් ඇති වුණ. එහිද ප්‍රසන්න රණවීරහා විමල් ිරවශයන මහත්වරුන්ගේ ක්‍රියා කලාපය දැඩි දෝෂදර්ශනයට ලක්වුණා. මෙම්බන්දයෙන් නිදහසට කරුණු දක්වන ලෙසට වර ප්‍රසාද කමිටුව මන්ත්‍රීවරයාට දැනම්තුන්නා. මන්ත්‍රීවරුන් දෙදනාගේ මෙම හැසිරීම බොහ දෙනා පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ලිේතුව දර්කකාලව ඉන්නම් මන්ත්‍රී කෙනෙක් ැටියට අදැකම් තියෙන කෙනෙක් කැට දා පාර්ලිමේන්තුව ඇතුළ ඇතුම හැසරනේ උන්මත් එකක් ලෙස මුළු පාර්ලිමේන්තු ප්‍රාන්තවායතුම කැලක්ඇතුමා මේ පිළිබඳව දඩි තීන්දුව ගත යුතුයි කියලා අපි කතානායකතුමාගේ ඉල්ලා සිටින්න කැති. ඔහ කතානායකතුමාට නිග්්‍රාකරන ආකාරය පහත් වචචන ආදිය දිහා බැඩුහාම අපිට හිතෙනවා ඇයි මේ වගේ මිනිස්සුන් මේ රටේ ජනතාව පාර්ලිමින්තුර පත් කරලාරන්නේ කියලා විිල් වීරවන්සය කිය පුද්ග. යායටට අධ්‍යාපනසසකක් නැති බව මුල් රටම දන්නවා මිනිස්සු ස්කෝලේ නොගියත් සිිට සම්පන්න ව ජීවත්වීමේ කලාව ඉගනගත් මිනිස්ස ඕන තරන් ලෝකෙන්ව පාලිමේන්තුවක ශබ්දය නෙමෙයි වැදගත්වෙන්වන බුද්ධියයි හුට ලික්ගේ මක්තින පාර්ලිමෙන්න්තුව රත්වය ආරක්ෂා කරන්න ඊළඟට මන්ත්‍රී කියන දර රත්වය ආරක්ෂා කරන්න කතානායකවරයාගේ ගරත්වය ආරක්ෂා කරන්න විමල් වීරවන්ස කිය කියන්නේ ජාතික නිහස් පරමුණ නායකයා දේශපාල පක්ෂ නායකෙක් නම්.ඒ නායිකැට විශේෂවක්ගේ මක්තියෙනවාඒ නායකත්වේ ගුණාංග සමාජයට පෙන්වන්න. පාර්ලිමේන්තුවේ ගරත්තුවය ආරක්ෂා කිරීමේ වගකීම. කඩකරොත් සහ පාර්ලිමේන්තුට පහස නාකාරට පාර්ඩිමන්තු මන්ත්‍රවරයක් හැසිර නොත්තේ ඒ පාර්ලිමේන්තුව තුලින් දුවම් කළ හැකි. වරදක් වෙනවා. ජගත් කුඩු වෙලඳඵළ වැලිකඩ හිරගෙතර යන ප්‍රහන ශීර්ෂපාට අටතේ අද දිනමින පුවත්පතේ පළ වූ වාර්තාාව බඳනාගාර දෙපර්මේන්තුව ප්‍රතික්ෂප කරනවා. ඇතැම් ද්‍යමින් ප්‍රචාරය වෙලා තිබා වැලකට බඳනා ාරය ජාත්‍යන්තර කුඩු ජවාරය මේ ප්‍රාන මධ්‍යස්ථානයක් දිට ඒහෙම් කට ුදුරා කියලා බන්ධනගර දෙපර්තමේන්තු සම්පූර්ණය ප්‍රතික්ෂයප කරනවා. වැලිට බඳනාගාරය මේ වන විට ජගමුදුර කතන අවම කරන්න විශාල පරිශ්‍රයයක් දරල් ආක්ෂ මත්‍යයන් සත්්‍යය කෙකුතු වෙලා මේ වනට ජයමල් පදධතියක් ස්ථාපත කරලති නොයි බන්ඳනාගාර තුළ පාවිතා කන ජංගමුදුර කරන ිය සීියම අතර ගුටගරන්න බන්ධ නිරාර බන් නි රට. මවශ්‍යතාවයක් නෑ ජංගම දුරකතන රැඳදිවියට ලබා දෙ අතලො සක්ලදර් ඇති මේ වගේදේවල් කරන පිට දෛනිකව උසාාවී ගොස් පැමිලින සිරකරුවන්ගෙන් සහ බන්ධනාගාරය අවට තාප වලින් විසිකිරීමෙන් තමයි මේ බඳනාගාර තුළට ජංගමු දුරකතන සහතහනම්ද්‍ර වවෙලබෙන් විශේෂයෙන්ම පුවත්තර සඳහන් කල්ලත් තිබ් බොෝ රැදවියෝ මෙමනමට වැිකට බන්ධනාගාරේ නෑ එම රැඳවියෝ ඇතමස්ථාවල වෙන බඳනාගරවලට ඇතුළත් කරපු රැඳවිය පගේ බන්ධනාාර බදධාරක්ෂයක සමස්ත අඳනනාාට ඇතුල. ඒහ පිට වන බලධාරීන්සා සිරකරන් ෝසිකිරීමේ විශල වැඩ පිවරක් ්‍යා පාත්තුමේන්තුක්වි දි මේ සම්න්ධය ශේෂවාානයක් යොම කරල ඉදිරයේදී ැඩි ආරක්ෂ පීවර ගැරීමට කටයුතු කරන විශේෂයෙන්ම ද මරමණ දුවම ක්‍රාත්මක කිරීමට තීරණය කිරීම සමඟ. යම්යාම ආරක්ෂක තත්ත්වයන් අපි ඇිල යුතුයෙන බඳධනගාරය තුල ඒති ඒයන්වා ප ඉදිරියේදී විශේෂ ආරක්ෂක සැස්මක් බන්ධනනාග කුමසාරිස් ජෙනරර්තුමාගේ ප්‍රධහනත්වයෙන් ැීියලුම කොමසාරිස්වරු දනුවත් කල්ල ඒවගේ අධකාරිවරු දනුවත් කරල ක්‍රියාත්මකිරීමට කටතු කරවා. රන දඩනය ක්‍රියාමකකිරීමටවශ්‍ය සියල් උපහසුකම් බන්දනකාර දෙපාර්මින්තුව සතු බද උපල් දෙරිය මහතා වැඩිතුරටත් ප්‍රකාශකාලා. මරණය දඩනය ක්‍රියාත්ම කර ස්ථානය මේ වන විට හයිතාමත් හොදාකාරෙන්තින ශේෂෙන් අපිම්ය පකිස්ථානයන ප්‍යානය කරල නව පිට තිබ එකම අඩු පාඩු මයි දතනතුරයි පුරප්පාඩු පුරවා ගැනීම අපි ලාපොත්ව වන බන සති වෙනකොට අදකතානතුරට යුම් පත් හැවා. අපි වලයි අපිකන්නේ වැව්ද හසයි ගම්ද හසයි රජයේ යෝධ සනවර්ධන ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රාත්මකගබනවා වැෞද හසක් සවධන කිරීමේ වැඩ පිළිවල ඇර්තිේ තවත්ව රක පපද සංස් කරනටයුතු ආරම්භ කරුණා. ගම්පහ ඩු පිළ වැවමුමුණ ප්‍රතිසංස් කරන කිරීම කටයුතු අරම්භ කෙරුඩේ නියොච්චමතය ලසන්ත අලකේවන්න සහ, මහර එක්සචචාතික පක්ෂ ප්‍රධහන සම්විදායක, ප්‍රේශාන්ත ජයකුඩියයන මහත්තුරුන්ගේ ප්‍රධනත්වෙන්. දිගු කලක්තිසේ පුරන්ව පවතින උඩු පිළවෙල්යාය ඇතුළ, කුම්රු අක්කර පන්සියක් පමණ අස්වැද්දීමට මෙමගින් අවස්ථාව උදාවන වාා. වසර හතලේකට පසු කළුතර මොරොන්තුඩුව කෝපියාවත්තවැවේ සම්පර්ථන කටයතුවා රම්භ කරුණේ පාර්ණිමෙන්න්තු මන්ත්‍රී ලක්ෂමන් විජේමාණන හතාගේ ප්‍රානත්වෙන්. වල් ිහිවී ඇති මෙම වැවේ පරණ වැැවබැම් මේ සුරව අදටත් දැකගත හැකි. අක්්‍රේක පමණ වපසරකින් යුත් මෙම වැවසමර්ධනය කිරීමෙන් ප්‍රදේශයේ වගබිම් රැසකට දියවර සැපේ හැකිවනවා. වැව්දහසයි ගම්දහසයි ්‍යාපෘ්‍රතියටදේඌුව පරණගම බලගල අලකොළ වැබද සම්වර්ධනය කෙරනවා. බදුල්ල ගොවිජන සේවාකොමසාරිස් DMPB දිසානායක මහතා සහ ප්‍රදේශයේ ජනතා නයෝජතය ඇැතුළ විශාල පිරිසක් එහි ප්‍රතිසාංස්කරනටයුතු අරම්භකිරීම අවස්ථාවට එක්වසිටියා. රොන් මඩ පිරි ගොඩී ඇති මෙම වැව ප්‍රතිසාහස්කරණය කිරීම තුළින් ප්‍රදේශයේ ව අර්තාපල් සහ වෙන තෙළවළු වගාබිම් අක්ර දෙසියකට පමණ ජලය සැපිය හැකි වනවා. දේශපාලනයේ මත රැකයා ලබාදීම ක්‍රමවේදය වත්මන් රජය වෙනස් කළ බව අමාත්‍ය ලක්ෂමන් කිරියල් මහතා පවසනවා. එමෙන්ම මෞබි මේ ප්‍රතිරූපය ජා්‍යන්තරය හමුවේ ඔසවා තැබීමට යහපාලන රජයට හැකි වූ බවද ඒ මහතා කියසිටිනවා. තවත් මැති ඇමතිවරුන් කිහිප දෙෙනෙු උත්සව රැසකදී විධ අදහස් පල කලා. රාජ්‍ය උගස්හආයුචන බැංකවේ නවනිල දහරින් සහ පත්වීමම් ප්‍රදහනය කිරීමේ අවථාවට එක්වෙමේ නමත්්‍යවයා මේ බව ප්‍රකාශු කළ අපේ කාල ජාත්‍යන්තර පැසීමට ගහාම අපි දාන පන්තිකටි ගන්නන් මනි සයිධවාදක කිය ොනවත් අනිකු ාතිත සලන්න ොහොමද පි ලැක්ජයි ඒ මට පිට නමුත් අද එක් ජාතගේ සංවිධානයෙන් පනක්න මුලි ලෝකෙම සීලංකාව ආදර්ශවත්රට කැටියට අද පිියරන්තර අද මේ පත්වීම් දෙනකොට අපි පසුගගේ කාලයගේ අපි දේශපාලන බල්ල දුන්නේන අද අපේ රට මේ යහාන නි . ්‍රද රක්ෂා කරගන්න. ලංග පාසල හොඳම පසල ජති වැඩ සටහන අතේ ලියා පිටේම අධ්‍යිභ විද්‍යල ීදි කෙරුණු, සහරු පන්ති කාමරයේ ක්‍රේඩා මණඩය, විදු හල්පතති නිලනිවසහ ගුරුණනිවස සංකීරණය විවෘතකිරීම සිදු වුණනේ වාත්‍යකිල විරාජ කායවස මහතාගේ ප්‍රධහනත්වෙන්. මේ සඳහ බැකිරනු මුදල රුපියයා මලියන හත්සේයකටා දිකයි. දැ ්‍රියත්මගෙන වැඩ පිල්ලම් හැම පාත්ලක මේ ළමයි බොන වතුර ෆිල්ට කරල කමේදයක් හදනු. ැ බාන මේ ප්‍රදේශය තිබන කුඩු ව්‍යපාර. දැන් අපි තධින්ම්බ ඉඳල ැ දිකටහරා ල්ලන්නනක. තිි ැිට මඩල තීරනයක් ගත්ත මේ කුඩු ව්‍යාපාරිකයන් දඩිවමර්ධන කරන්න නජවි සන් ක්ෂ දෙපර්ත් මේතු මින් සංවිධහන කල වැඩ මුළුවක් බඩය නයක සන්ත්‍ර ශාල පරිශවේදී අමත ිල්් මශල් සත් ෆෝන්සේ හතගේ පදහනත්වෙන් පැත්වනා නිය ජමාත්‍යය පාලි ෙවරක් පිරම මහතා ඇතුු පිරිසක්ම මවතාවට සහාගගේ වනා. ලිවැට ශක්තිමත් කන වනජී දෙපාත මුදල් ද බැක්කුව තියන ිලියන පහ ි ටක යන මියන නමසීය ම ඔක්කොටම තට්තුුරන ඉදිරි අවරුද්ද ස්ර. එකහන්ද මුදල් දෙගේයක්නෑ පරජයට බරක් නැතුව. ඒය අශ්‍ය දියුණුව ඒ සංරක්ෂණයේ යුදවටලෙන් දෙවල්ල මට කරන්නකුල. ල්ළඟට අගමැත්තුමා දැවම්පදෙස්දී තියෙන පාණ්ඩාරයට පංකරුවත් එදහස් පන්ශියයක් ගන්න අවුරුප්පනකින් සේවේ ස්තිරක. කළුගඟ ජලාශයේ රන්දීවර රස්කිරීමට තවත් ඇත්තේ ඉතා කෙටිකාලයක්. රහකන්ද හල්ලු ශ දෙෙහහි ජල රස්කිරීමෙන් පසුව ඉදිරි තෙවසරක කාලය තුළ හදරට ඇතුළු වීලි කලාපේ ජලකටුවට සම්පූර්නයෙන් විසුම් ලැබෙන ඇති. ම ජලාශ ඉදිකිරීම තුලින් එඩම් අහිම් ව ජනතාවගේ ජීවනතත්ය ස්කිරීමේ සැල්සුම්ද සමග ක්‍රිය න් ේදීම ත්මන් ප්‍ර්චයේ ආර්ථික සැල්සුම් මනාව කියපාන්නක් මෙෙහි දක්ට ලැබන්නේ ලක්ගල පල්ලේගම ඉපරණි නගරය. කළුඟඟ ජලාස ව්‍යාපෘතිය සමග මෙම නගරය ජලයෙන් යටට වී යනු ඇති. නමුත් මේ වෙනුවෙන් රජය නවනගරයක් ස්ථාිත කර තිබෙනවවා. මෙම නගරයේ ආශිතව වාසේකළ ජනතාව දිගු කාලයක් ගතකළේ අඩු පහසුකම් සහිතවයි. බෞතරයක් කෘෂිකර්මාන්තය ජියුණනපය කර ගනමින් ජීවිකාව ගෙනන ලැබවා. ශාල පිරිසකට ත සැලසෙන කළුගඟ ජලාශ ්‍යපෘති හතුවෙන් නිවාස අයිමි වූ ජනතාවට, සියලු පාසුකම් සහිතව ඉද කළ ලග්ගල නවනකරේ, ගොඩ ඉඩම් අක්කර භාගයක් සහ, මඩ ඉඩම් අක්කර එකහාමාරැකින් ලබාද නැවත පදංචිකිරීමේ කටයුතුද මෙවනවිට නිමකරතිබෙනවා. යෙන මනිසුටේ සේයට විසි පහක කරන ඇතිබර මනිසතම සීට ඇත්ත පහක්කදරහිට ඇත අ හිති අපි මන්ට ම ඩගෙීමම තිබුණ හරිර පහසකන්ති බුණන අපට අත්රහෙම තිබුණ ගගින් තම පීතින් නාට බොන්ඩ හැමදේටම පාවිචරගත්තේඉගේ අතුර කොත් හරයට තිබුණෑ දැගතින් ගේෙවල්ලෙම හදාගනයනවා ලොකු පිඩිසරන්නක් ලැබුණ ඇති මේ ජලාසේ බඳින්ට මෙවා කරගත් අට පස පජාලාතිදේතම පින් දදිින්ඩෝනිති අුත්නානගරත්ති තින්දැඟරයි තිබ්බපු තාත් වඩ ලොක නගරයක් හදන ස්කෝලෙත් ලොක ස්කෝලයක්ක හොස් පිටල්ලෙම ජපි සේම හැම දේමඳ ලස්සන්ට සිංන තිබවට අදල දුන්නතිී අපිට. අපිට විතරන්නව ගොඩක් අයට පිටක් නෙම එක අපි ගොඩක් සන්තෝස වෙනයකට ඒ ඒ ඉතින් පොලසි අතාරයට චූතිය අතිබේ ඒස් පිරිතාලෙක් පොඩිය අතිබේ ස්කෝලෙත් ඉතින් බාගට කෙඩිචි ගොඩනැගිහම අබලං ච්චි කතිබ දැන් හොට යෙනවති. බසිිස්ටෑන්ෙ ක අතිබුන්නෑයහේ දැම් මෙතන සිිස්ටෑන්ක් හදනවා ගොඩක් ඉතින් හොඳ ඒක පැරණ ලග්ගල නගරයේ පැවති අඩු පහසකම් සහිත පාසල වෙනුවට නව පහසුකම් සහිත පාසලක් නව ලග්ගල නකරයේ ඉදිවතිබෙනවා. ොලිස්ාන ප්‍රදශවල කම්කාර්යාලය නව බස්වත නැවතුම්පොල අධිකරන සංකීරණේ. රෝහල ඇතුළු විශාල පාසුකම් ප්‍රමාණයක් ඇතිකරතිබෙන්නේ අනාගත්ත අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින්. ලග්ගල නගරයෙන් අවතැන් වූ පවල් හා වන්දිගෙවීමට රාජය වෑයකර ඇති මුදල, රෘපියල් මලියන දසදහස් පන්සය හතලෙස් නවයක්. මීට අමුතරව ලග්ගල නවනගරයේ ඉදිකිරීම වෙනුවෙන්. රජියය රුපියල් මිියන එකකළුස්දහස් හයිසිය හතලිස් දෙකක් වැෑයිකරතිබෙනවා. නවල් නගරය විශාල පහසුකම් සහිතව ඉදිකිරණ අතර සංචාරක ප්‍රවර්ධනය සදහාද, අක්කර හාරසයක් වෙන්කර ඇත්තේ. ප්‍රදේශයේ අනාගත ආර්ථක සැල්සුම් රශ්යක්ත සගහිතවයි. මේ ජලාසි අත එකළම මේ ප්‍රදේශේ ඉන්න ජනතාව ලොක පරිත්‍යයාගයක් කලා පැරණී ලග්ගල නගරයක් කළ මේ ගම්මානවල සියලූම දෙෙන ගම්මාන වි්‍යාතරක් ඒ විසිාතරයීම ජනතාවගේ හිල්ල පී ප කළුගගේ පදිංචිකිරීම මත් එක්ලාම එඒයට අසේ අතිතාල පහසකන් විශේෂයෙන්ම වයායට හොඳ වන්දියක් ලබා දුන්න මේ ප්‍රදේශය හිටපු පවුල් තුන්දාසක ජනතාවට හිතාමන් හොඳ ආර්ථිකයක් කිදිරේ සහකස්සනෝ නකල්ස් කඳුවැටිය ආශ්චිතව පරිසර හිතකාමී අයුරින් නිමවන මෙම සංවර්ධනකාරයන් සමඟ සංචාරක ව්‍යාපාරය අනාගතයේදී ඉතා වර්ධනීය තත්ත්යක් බවට පත් කෙරනු ඇති. පරිසර සුරක්ෂතාව ආරක්ෂාකිරම වෙනුවෙන් මෙම ව්‍යාපෘතියෙන් වය කරන්න මුදල ප්‍රෘපියාල් මලියන එක් දහස් අටසය දහනාවයක්. එය අනුව කළුගග ජලාශ්‍යයතුළ විදුලි ප්‍රවාහන බෝට්ටු සේවා, කේබල් කාර්, හෝටයිල් සහ ආපනශාලා දියුණුකිරීම, සැස්ුම වී තිබෙනවා ොරාකන්ද කළුගඳ ජලාශ ව්‍යාපෘතිය මෙරට වාරී විස්මිතය බවට පත්වන්නේ ජන ජීවිතය නගාසිටුවන බොහෝ දෑ ඊට අඩංගුණිසයි. කළුගග ජලාශයේ රන් දීවර රැස්කිරීමේ මහා මංගල්්‍යය මේ මස විසි තුන් වටදා. ජනාතිපති මෛත්‍රීපාල සිරිසිනමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනවා. ගෝටාේ ඉලරි වනවට ගොට්ලෑ ල්ලඇතිනා කියෙන කියන්න. ගල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හරද සැත්කම් නතර කර ඇති බවට ජාතික පුවත්පතක පලපුූ පුවත අසත්්‍ය එකක් බව සෞඛ්‍යමාත්‍යංශය අතහරණය කරනවා. මේ සම්බන්ධෙන් නිවේදයක් නිකුත් කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂක්ඥ වෛද්‍ය අනිල් ජාසිංග මහතා පවසන්නේ කිසිතු ශල්ලිකරමයක් නතර කර ඇති බව කරාපිටිය ශීක්ෂණ රෝහලි අධ්‍යක්ෂවරයා තමන්ට දැනුම්දී ඇති බවයි. හරද සැත්කම් සිදුකරන ශල්ල්‍ය ගාරයේ, යි සමිකරන අලුත් වැඩියා කටයුතු ප්‍රමාත වන්නේ නම් පමණක් ශල්ලිකර්ම නතරකිරීමට සිදුවන බව අධ්‍යක්ෂවරයා දනුම් දීතිබෙනවා. මෙමාලුත් වැඩියා කටයතු සඳහ ටෙන්ඩ කැදව්වද එහි මිලගණන් සීමාවෙන් ඔබටයාම නිසා සෞඛ්‍ය මාත්‍යංශය ටෙන්න්ඩර් මණ්ඩලේ වෙත තීරයක් ගන්නා ලසයි ැනුම් දීඇත්තේ ඒ රචයෙන් නීතීති අටතේ? මත ෂ ටලිය ීරණයක් ගෙන ඉදිරිදින කිහිපය තුරදී වයු සමී කරන පදතිය අලත්වැඩිය කිරීමට ආයතනයකට බාරදීම නීමත බවද අනිල් ජාසිංග මහතා සඳහන් කරනවා. ජපර ේක්තියඇතුළ කරුණුක කියපයක් හේතුවෙන් ඒකා පදවිපක්ෂය තුළ අර්බුද ඔක්්ඩමෙන්ට් පවතිනවා මෙ සම්බධ ථනකී පයේකදීම අදහස් පල කරනවා. ම වල්ගම ඇැජතුමා කියනවා ප්‍රාදේශී සභාාවක නගර සබාවක පලස්බභාවක හිටම නැතිකෙනෙ එකවරට ජාද ිගම න්න කොමද ම තවර කියන ගෝට රජ පක්ෂය පි එක මනාක හහිදරට පක්ෂ ඇතුමතම පක්ෂණනාක සදනනායක අනගතය නටේ නායක අන ර පක් හත් ලොත්මොදග එතුම ප්‍රජාත්‍රවාතටවත් සලකා බලන්න පුළුව ොකද මේ කියෙන් එතුම ප්‍රජාත්‍රවාදයක්නව ප්‍රති රද ව සවාද. මන්ට කරගන්න බැරිදේවල් තමන්ගේ දේශපාලන හෙන්ශයිෝ මෙ අයව දාලා කරන්න බැරිදේවල් යම්යම් කල්ලි ලවා කරව්වා. දවන විට ගොටාාවේ රජපක්ෂ මහත්මය වෙනුවෙන් පෙනී ඉන්න විත කල්ලිති. වැදහලි කල්ලිති නවා.දඒ අය දන්න ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධීන්.ෆැසිස්ටවාදීන්. ඉදිරියටන්නේ ඔය හිටපු ප්‍රධාහන අහමුදා නිලධාරී. කිය මහා දේස ප්‍රමීෙන් මොුවටද මොවාවද කළේ යුද්ධය විකුණනාගෙන යුද්ධේ ඉස්සර හට දාගෙන මිග්‍යානා ගනදිනු කල්ලා මිලියන් ගන රට දහිමි කලා. ස්වයිරී භාවය පවා පුද්ගලි කොම්පීක පැවේ ගහටාවේ රජපක්ෂ මහත්තය අපිදන්ව ශැග්‍රල්ලා එක. මේකද දේස ප්‍රේ එකක් නඩුවකට ගිල්ලා මුණදී අතිනවත් නඩුවලට මුණ දෙෙන්නේෙ නඩුවට බය නඩු කල්දාගන්න අදනවා. එම මේ අය ඉකිතිබෙන ප්‍රජාතන්ත්‍රවාදී භාව. ජනාජපයරෙක්කෝ තෝරගන්න උනයි කියන ැශිස්වාදී පිළට දැන් ලොකු කලබලයක් ඇවිල්ලති. වඩාම දරුණු. ලෝකයේ පිළිගන්නම නැති මනුස්සෙක් ඉදිරි පත්වෙලාතිනවා ගෝටාබේ හිටල වනට ගොටලෑයිල්ලති නො කියල කියන්න. දැම් මෙදාගත්තායිච්චියලා ඒකෙම බෙදල්ලක් ඇතිල්ලති නොත් වාසුදේව මරලතුව නි අදධානවා මෙයයිකයන්ඩ බෑ මෙයම්මනි මරුවෙක් දැ අපිගේනවා ය කියන. උතන පච ප්‍රාම ාතිතක සගමට ලැවත නවන ක්‍රඩා හන් හදුන් පතතිේ උත්වය ක්‍රඩා මත්‍යයක් ශීදී පැත්ව වන. ්‍රඩාමත්‍යය ෆයිස ස්තාාව පමහතාගේ ප්‍රධානත්වෙන් පැවැතින්නීමම උත්සේද නවීන ලේසතුවක්කු හදුන් පාතිම ද සිදබන. එහිද ක්‍රිඩාමමාත්්‍යවරයාද මෙමතුවක්කු භාවිතකරන ආකාරය අත්හදා බැලිමට කටයතු කළ. ප්‍රති කශ තුරුව තත් ප්‍රයක සයසෝ විශෂන්ගේ සංගනෙක් වන්න. රද ටිට .it.ල් අපගේ බඩවිට. යල් තමම ර දහයට සුරත්යක් මෙරට ක්‍රියාත්මකබන නීතිය අනුව ඇතැම් වැරදිවිෙනුවෙන් මරණිය දඩනය පැනවීමද දඩුවමක් ලෙස නීතියෙන් පොලංගුය. එය අධිකරන මේ ක්‍රාවලයක් කරහා ක්‍රියාත්මකබේ. එෙත් මිනිසෙකූූ කවර වරදක් කළත් මරණිය දන්ඩනය පැනවීම, ශිෂ්ට සම්පන්්ඩ නෝන බවට ඇති කතිකාව නිසා. මෙරටේ මරණය දණ්ඩනය අධිකරණය මගින් තිීදු කළද එය ක්‍රියාවට නැගීම අත්හිටුවා තිබිෙනේ. එහි අවසන්තීන්දුව, රාජ්‍ය පාලකයා විසින් ගත හිුතුය. එනම් ඒ ක්‍රියාවට නගන ලෙස දැන්විය යුත්තේ ජනාධිපතිවරයා විසිනි. පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිස්සේන විසින් මරණය දණඩනය ක්‍රියාත්මක කළ යුතු බවට අදහසක් ප්‍රකාශයට පත් කන තිබේ. ඊට සහය දක්වන මෙන්ම විරෝතය දක්වන ප්‍රතිචාරයන්ද ඉදිරිපත්ව තිබේ. ඒේ නමුත් මරණියය ද්ඩනය යලි ක්‍රාත්මක කිරීම ගැන ජනාධිපතිවරයාගේ පැහැදිලිකිරීම විකෘතිකිරීමද මේ වනවිට සිදුවමින් තිබේ. ජනාධිපතිවරයා පැවසුවේ මරණීය දන්ඩනය නියමෝූ සියලු දෙනාට එම දඩුවම ක්‍රාත්මක කළියුතු බව නොවේ මෙරටදී බරපතල වරදක්වන මත්කුඩු ජාවාරමට හසු වී අධිකරණයෙන් මරණ දඩුවම නියමවී සිටින සිරිකරුවන්. ඒ නොතකා තවදුරටත් එම ජාවාර මෙෙහි යෙදෙන්නේ නම් ඔවන්ට මරණය දන්ඩනය නියමකිරීම කළියුතු බව. ජනාධිපතිවරයාගේ අදහස විය මත්කුඩු අද සමාජ අර්බුධයක් බව අමුතුුවෙන් කිව යුතු නැත එය වැලැක්විය යුතුමය. පසුගේ කාලයේ ප්‍රබල දේශපාලකයන් පවා මේ ජාවාරමට හවුල් වී ඇති බවට තොරුතුරු හෙළිව තිබිනි. අන්තර්ජාතික කුඩු ජාවාරම් කාරයෝ, මෙරට දේශපාලන ප්‍රබලයන් සමඟ මිත්‍රකම් පෙවත්තිය. මේ රට කලාපේ කුඩු බෙදාහරීමේ මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියාත්මක විය. බරපතළම කාරණය නම් ඇතැම් කුඩු ජාවාාරම් කාරයෙක්, නීති රැහැනට හසුවීම වලක්වාලීම සඳහා රාජ්චනායකයා පෞද්ගලිකව මැදිහත්තු අවස්ථාද තිබීම. සමන්ගේ දවා දරුවන්ගේ යහපත් අනාගතය අපේක්ෂා කරන මාපියන් මෙරට කුඩු ජාවාරම් කාරයන්ගේ පාරාදීශයක් වනවාට කැමති නැත. සමාජක් ලෙසද ඊට ඇත්තේ බරපතල විරෝතයකි. එය දැඩි මර්ධන නීති යොදවා විනාශ කළයුතු බව සාමූහික සමාජය ඉල්න්නේමකි. අධිකරණය යම් වරදක් සම්බන්ධයෙන් දඩුවමක් නියම කරන්නේඒ පුද්ගලයා ශෝධනය කිරීමටය. සිර දඩුවම් පමණුවන්නේ යළි වරදක් සිදු නොවීමට වගපලා ගැනීමටත් ශෝධනය කකිරීමේ ක්‍රියාවලිය සිදුකිරීමටත්ය. මානුෂික හේතුන්මත මරණ දඩුවම නියම කළ අයිකුට එම දඩුවම නොතකා ජීවිතදානයදී සිරමැදිියක තබාගන්නේ. ඔවුන්ගෙන් සමාජයට යළි වරදක්වීම වලක්වාලීමටය. එහෙත්තේ අවස්ථාව නොසලකා. අතවතුරටත් එම වරදෙහි යෙදෙ නම්. නියමිත දඩුවම ක්‍රාත්මක කිරීම ගැන ජනාධිපතිවරයා පැවසූ කරුණෙහි වරදක් නැත දැනට මේ ඇති සෙස්ස පස්සට.